ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයටපත් වෙලා තියෙනවා. ඉතින් මෑත කාලයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා කරේ ශ්‍රී ලංකාව විතරයි. මොකද IPL තරඟාවලිය පැවැත්වෙන නිසා බොහෝ රටවල ජාත්‍යන්තර තරඟ නැහැ. අයර්ලන්ත ශ්‍රී ලංකා තරඟාවලිය අවසන් වුණාට පස්සේ ඉතින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම තවත් ඉහළට ගිහිලා තියෙනවා. ඉන් කැපි පෙන්නම ඉහළට යාම නැත්නම් ශ්‍රේණිගත කිරීම වල කැපි පෙන්නම වෙනස සිදුවන්නේ සුපිරි දඟපන් දයාවන ක්‍රීඩක ප්‍රභාජ් ජයසූරිගේ ඔහු ස්ථාන 6ක් ඉදිරියට පැමිණීමට සමත් වෙනවා. දැන් ටෙස්ට් ලෝකයේ හොඳම පන්දු යවන්නන් 15 අතරට පැමිණීමට ඔහු සමත් වෙනවා. 13 වෙනි ස්ථානය මේ වන විට ප්‍රසාද ලකුණු 721ක් ලබා ගනිමින් සිටිනවා. සමස්ත සරහණේදී අංක 1 වන්නේ රවිචන්ද්‍රන් අශ්වින්. ඉතින් ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් ඉන්නේ රමේෂ් මෙන්ඩිස්. ඔහුත් ස්ථාන 10ක් ඉදිරියට පැමිණීමට සමත් වෙනවා. විශේෂයෙන්ම අවසාන තරගයේ අවසාන ඉනිමේදී දක්වපු දක්ෂතාව මත රමේෂ් මෙන්ඩිස් ඔහු 22 වන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා ස්ථාන 10කින්. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රොඩකේක් මෙම තරඟාවලියේ හිටපු අසිත ප්‍රනාන්දු ඔහු ස්ථාන 9කින් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. ඉතාමත් හොඳින් පන්දු යවුවා, රිවර්ස් ස්විම් පන්දු යවුවා. ඇතරම හොඳම වේග පන්දු යවන්නා විදිහට පෙනෙන්නට තිබුණේ අසිත ප්‍රනාන්දු. දැන් කාලයක් තිස්සේ මේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ දස්කම් දක්වමින් සිටිනවා අසිත. ඉතින් ඔහු 45 වන ස්ථානයේ සිටිනවා ස්ථාන 9ක් ඉදිරියට ඇවිල්ලා. ඉතින් පිටිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම වල අංකයේ සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ලබුෂේන්. ඉතින් ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න අංක 9 එහෙම්මම ඉන්නවා. දිනේෂ් චන්දිමාල් අංක 14 වෙනසක් නැහැ එහෙම්මම ඉන්නවා. ඇන්ජලෝ මැතිව්ස් එක ස්ථානයක් ඉදිරියට අවිලා තිනෝ ශතකයක් සමග 22 වන ස්ථානයේ ඉන්නවා. ඊට පස්සේ ධනංජය සිල්වා එක ස්ථානයක් ඉදිරියට අවිලා තිනෝ 37 වන ස්ථානය. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් විදිහට ගත්තාම මෙම තරඟාවලිය ක්‍රීඩා කරපු සදීර සමර වික්‍රම 79 වෙනි ස්ථානයේ දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඊට අමතරව ICC විසින් අදාළ මාසයේ ICC ක්‍රීඩකයා නම් කරනවා, ඔහුට සම්මාන දෙනවා. ඉතින් මෙවර අප්‍රේල් මාසයේ ICC ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව කියන නාමවලට ශ්‍රී ලංකාවේ ප්‍රභාජ් ජයසූරිය නිර්දේශ වෙලා තියෙනවා අප්‍රේල් මාසයට. ඉතින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3 දෙනා බැගින් තමයි නම් කරන්නේ එක මාසයකට. එතකොට අයර්ලන්තයේ සමග කඩලු 17ක් දවා ගත්ත නිසා ප්‍රභාජ් ජයසූරිය තරඟ දෙකේදී අප්‍රේල් මාසයේ ICC ක්‍රීඩකයාට ඔන්න නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් මීට පෙරත් ඔහු සම්මානය අරන් දෙනවා 2022 ජූලි මාසයේදී ICC ක්‍රීඩකයා විදිහට එක අවස්ථාවක් ඔහු සම්මාන ලබාගෙන තියෙනවා. ඉතින් මේ දෙවන වතාවට තමයි ඔහු නිර්දේශ වෙලා තියෙන්නේ. බලමු ඔහුට ජයග්‍රහණය කරගන්නට පුළුවන් වුණොත් එහෙම ශ්‍රී ලංකාවේ පළවෙනි ක්‍රීඩකයා බවට පත් වෙනවා ICC සම්මාන දෙවරක් ලබාගත් මාසයේ ක්‍රීඩකයාට අදාළව. එතකොට ප්‍රභාත් අමතරව නවසීලන්තයේ චැප්මන්, පකිස්තානයේ ෆකර් සමාන් කියන ක්‍රීඩකයන් දෙදෙනාත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ පකිස්තාන නවසීලන්ත සීමිත පන්දුවර තරඟාවලි නිසා ඉතින් එක ටෙස්ට් තරඟාවලියයි පැවැත්වුනේ මේ කාලේ. ඉතින් ප්‍රභාජ් ජයසූරිය එයින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉදිරියේදී අප්‍රේල් මාසයේ ICC ක්‍රීඩකයා නම් කරයි දැනට මේ නිර්දේශිත නම් 3 අතරින්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.